අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල 74 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි රට වෙනුවෙන් නිවැරදි දේ කිරීමට සියලු දෙනාම අරමුණු කරගත යුතුයි රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගන්න නායකත්වයේ දෙන්න මම සූදානම් නිදහස් දිනයේ ජාතිය අමතමින් ජනපති කියයි පවතින තත්ත්වය හමුවේ රට ගොඩනගන්න පාලක පක්ෂයේ සේම විපක්ෂයේ සහයත් අත්‍යවශ්‍යයි මහා සංඝ රත්නය නිදහස් දින පණිවිඩ නිකුත් කරමින් අවධාරණය කරයි රට ගොඩනැගීම වෙනුවෙන් තවත් නිදහස් සටන් අවශ්‍යයි විපක්ෂ නායක සජිත් කියයි දෛනික කොවිඩ් රෝගීන් ඉහළට ගැබිනි මව්වරුන්ට උණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න සෞඛ්‍ය අංශ ඉල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් ලැබූ නිදහසින් උපරිම ප්‍රයෝජනය ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා රට වෙනුවෙන් ආයෝජනය කරන්න යයි ජනාධිපතිවරයා අද විශේෂ ඉල්ලීමක් සිදු කළා ඒ 74 වන ජාතික නිදහස් දින සැමරුමට එක් වෙමින් අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් දේශයක් යන්න තේමා කරගත් 74 වන අභිමානනීය ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයා මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් සහ එම මැතිණියගේ පැමිණීම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් ඇඩ්මිරාල් නිශාන්ත උලුගේ තැන්න මැතිතුමන් සහ එම මැතිණියගේ පැමිණීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මැතිතුමා සහ එම මැතිණියගේ පැමිණීම නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ කරමින් ප්‍රථමයෙන් සිදු වුණේ සෙසු ආරාධිත අමුත්තන්ගේ පැමිණීමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පස්වැනි විධායක ජනාධිපති වත්මන්නා ග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ පැමිණීම. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. හතරවන ජාතික නිදහස් දිනයේ ආරම්භයේ සංකේතවත් කරමින් ජාතික ධජය එසවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුවා. ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි. වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නැහැ. රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට සමාජ, දේශපාලන හා ආර්ථික යන සියලු අංශවලින් ශක්තිමත් වූ විටයි. ඒ සඳහා සක්‍රීයව දායක වීමේ අවස්ථාව රජයට වගේම ජනතාවටත් තිබෙනවා. රටක් නිසි ශානතියකට මෙහෙවීමේදී ඒ සඳහා රටේ සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු විය නොහැකි බව අපි දන්නවා. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කොට ඇති දේවල් අතහැර දමන්නට අපි සූදානම් නැහැ. අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීම නොවේ. අනාගතය දෙස සුභවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපට අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්නට හැකිවන්නේ. ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් අවශ්‍ය කැපකිරීම් කළොත් පමණයි
අපට මුහුණ දෙන්න වන අභියෝග ජයගත හැක්කේ. අසුභවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ. ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ. රටක නායකයෙකුට බොහෝ දුෂ්කරතා, විපත්, ගැටලු හා අභියෝග වලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙවීම පහසු නැහැ. කෙතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදුවන සෑම දෙයක්ම ඔබට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා. ජනතාව නායකයෙකුන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්නවලින් පලා යාම නොවේ. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැම විටම සූදානම්. අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝ කාලීන ගැටලු නොවේ. සුභවාදී ප්‍රවේශයකින් අපට මේ ගැටලු වලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩපිළිවෙල ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුටම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලු දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කළ යුතුයි. COVID-19 වසංගත පාලනයට එකම විසඳුම එන්නත් කරණය බව අපි කල් වේලා ඇතුළුවම වටහා ගත්තා. ඒ අනුව ඉලක්කගත ජනගහනයෙන් 85%කට වැඩි ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රෝග තත්ත්වය පාලනය කොට සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විටත් ජනතාවට උත්ප්‍රේරක මාත්‍රාවද ලබා දීම සඳහා අවශ්‍ය කරන සියලුම එන්නත් ලංකාවට ගෙන්වා අවසන්. ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යාමට වඩා කාලෝචිත වන්නේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සෙවීමයි. රජයක් වශයෙන් අපි අවධානය කොට යොමු කොට තිබෙන්නේ ඒ සඳහායි. දේශපාලන අරමුණු මුල් කරගෙන දේශීය හෝ විදේශීය ආයෝජනවලට එරෙහිව වැරදි මත ජනගත කරන්නට උත්සාහ කරන පිරිස් ගැන ජනතාව වඩාත් පරීක්ෂාකාරී විය යුතුයි. ව්‍යවසායකත්වය දිරිමත් නොකොට, ව්‍යවසායකයන්ට ඇති බාධා ඉවත් නොකොට අපට ආර්ථික සංවර්ධනය කඩිනම් කරන්නට බැහැ. විවිධ අවදානම් මැද්දේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කොට තවත් අයට රැකියා හා ආදායම් ඉපයීමේ අවස්ථා ලබා දෙන ව්‍යවසායකයන්ට මීට වඩා ගෞරවයකින් හා මිත්‍රශීලී සැලකීමට අපට වගකීමක් තිබෙනවා. මම ආරාධනය කරනවා සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ ආයෝජනය කරන ලෙස, එමගින් රටේ අනාගතය ගොඩනැගීමට තවදුරටත් සක්‍රීයව දායක වන්නට ඔබට අවස්ථාව ලැබෙනවා ඇති. අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදුවෙනවා. අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැපකිරීම් කරන්නට සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශ දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මාය හැකි උපරිම මට්ටමින් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලු මැති ඇමතිවරුන් හා අනෙකුත් දේශපාලකයන්ගේ රටට ආදර්ශයක් වන ආකාරයට හැම විටම කටයුතු කරන්නට කියා. අපි නීතියේ ආධිපත්‍ය සුරකින්න ජාත්‍යන්තර සම්මුතියට ගරු කරන රටක්. පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශවයක් උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැති අතර ඉදිරියේදීත් එවැනි සිදුවීම් වලට ඉඩ තබන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් මේ රට තුල යලි අන්තවාදයට හිසවන්නට අප ඉඩ දෙන්නේ. ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසු ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකා උත්තමාචාර්ය ජනාධිපතිවරයා වෙත පිරිනැමුවා. බලල නිලධාරියෙක් PGMSS ජයවීර ගමන් කරන ආචාර පෙළපාලියේ පෙර ගමන් රථයයි මේ. කඩිස්සර නිර්භීත බව ආදර්ශ පාඩේ ක්‍රගත් විද හමුදා ගුවන් සංක්‍රමික බල සේනාව රට වට බැඳි රන් වැට 71 වසරක අභිමානීය සේවය සමගින් වයිසත් විරාල් නිශාන්ත උළුගේ දැන නාවික හමුදා අපදීපේ දරණ දේශයේ ප්‍රථම ආරක්ෂක වළල්ල ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදා දජේ පෙරටුකට ගනිමින් 74 වෙනි නිදහස් දින සැමරුව පෙළපාලියට අභිමානවත් හඳමින් මෙලෙස එක්වේ. ගුවන් නේපියා සරකන ආකාරයයි ඔබ දකින්නේ.
ක්‍රියාමිතයන්දී යුද හමුදා වෙනුවෙන් යුද ශක්තිය උපරිමෙන් ලබා දුන් P-55 AM2 යුද ටැංකි දෙකක් දැන් සන්නද්ධ රටවල් පාලිය සඳහා සිය අභිමානී එක්කර 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. අඩුපාඩු කන් මඟ හරවාගෙන ඉදිරි කාල සීමාව තුළ අපේ ලංකාවේ ජනතාවට යහපත් ආකාරයෙන් නිදහස්ව නිවහල්ව කටයුතු කරන්නට පාලක පක්ෂයේ සහයෝගය ලබා ගන්නා අතර විරුද්ධ පක්ෂයේ අපේ මන්ත්‍රීතුමන්ලා ඒ යහපත් වැඩවලට ඔබතුමන්ලාගේ සහයෝගයක් දීලා මේ ශ්‍රී ලංකාව නගා සිටුවීමට ඔක්කොම එකට එකතු වෙලා සමගිව සමාදානී ඒ කටයුතු කෙරේ. පටු ආකල්ප නොතක රට වෙනුවෙන් සිය වගකීම හා යුතුකම ඉටු කළ යුතුයි. පොදු න්‍යාය පත්‍රයක් රටේ ක්‍රියාත්මක විය යුතුයි. සුදුස්සාටම සුදුසු තැන ලැබිය යුතුයි. රටේ කාලීන සමාජ අවශ්‍යතා ඉටු කරන යුගපුරුෂයන් බිහිවීම දැකීම ශ්‍රී ලාංකික අප කාගේ වගකීම හා යුතුකම විය යුතු බව වැදගත් නිදහස් සමරන දිනේ අපි සිහිපත් කරන්න කැමැති. මේ අතර 74 වැනි ජාතික නිදහස් දිනයට පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ දැන් එළඹ ඇත්තේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයක් බවයි. එකිනෙකට ගරු කරන අනිකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් තුළින් අපට නිදහසේ අරුත තවත් පුළුල් කරගත හැකි බව තමාගේ විශ්වාසය බවයි. අග්‍රාමාත්‍යවරයාගේ එම නිදහස් දින පණිවිඩය දැක්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මෙරට අප සෑම කෙනෙක්ම අඩුවැඩි වශයෙන් ස්වයන් විවේචනයකට යටත් වී නැවතත් මේ රටේ සැබෑ නිදහස වෙනුවෙන් එක්ව එක්සිත්ව රොදබැඳ උතුම් මාතෘභූමිය නැවත ගොඩ ගැනීමට එක්වෙමු යන්නයි හිටපු ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවිඩයෙන් දැක්වෙන්නේ. රට ගොඩනැගීම වෙනුවෙන් තවත් නිදහස් සටන් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොල්ලපිටිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. කොල්ලපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ වෙත පැමිණි විපක්ෂ නායකවරයා එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහ පඬිත ත්‍රිපිටකාචාර්ය මකුලෑවේ ශ්‍රී විමලාභිනන්දන නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ ඇතිව සංවිධානය කොට තිබූ 74 වන නිදහස් දින සමරුවට එක් වුණා. යටත් විජිතයක්ව තිබූ දේශයට නිදහස ලබා ගැනීම උදෙසා කැප වූ මහාමාන්‍ය DS සේනානායක මැතිතුන් ප්‍රමුඛ ජාතික විරුවන් සිහි කරමින් විපක්ෂ නායකවරයා DS සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. නිදහස සමරන මේ මොහොතේ අද රටේ කී දෙනෙක් බඩගින්නේ කුසගින්නේ සිටිනවා? කී දෙනෙක් දූ දරුවන් මේ පහුගිය කාලය තුළ හරියාකාර අධ්‍යාපනයක් නොමැතිව අනාථ භාවයට පත් වෙලා සිටිනවා? කී දෙනෙකුගේ ජීවිත මිත්‍යාව නිසා අහිමි වෙලා තිබෙනවා? කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ වැටුණු කඩා වැටීම තුළ 22 ලක්ෂයක් ගොවිතැනේ නියැලෙන පවුල්වල ජීවනෝපාය නිදහස, ආර්ථික නිදහස ලැබිලා තිබෙනවා. ලෝකයේ රටවල් අතුරින් උද්ධමනය ඉහළම තලයකට ගොස් තිබෙන මොහොතක, විශේෂයෙන්ම ආහාර උද්ධමනය වේගවත්ව ඉහළ යන මොහොතක, රටේ ජනතාවගේ පාරිභෝජන අයිතිය, ඒ වගේම ආයෝජන අයිතිය, ඒ වගේම ජීවත් වීමේ අයිතිය අහිමි වෙලා තිබෙනවා. මේ ප්‍රශ්න පිළිබඳව පටු ආකල්ප දරන්නේ නැතුව පුළුල් දේශපාලන දර්ශනයක් සහ සුසංයෝගයක් තුළ කාලය එළඹිලා තිබෙන්නේ අපේ රටට. මේ මුහුණ දෙන අභියෝග සියල්ලක්ම ජය ගන්න රටක් හැටියට තවත් නිදහස් සටන් ගණනාවක් දියත් කරලා ඒවා ජයග්‍රහණය කිරීමේ අවස්ථාවද එළඹිලා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම නම් හැමදාම හවසට කියන්නේ විදුලිය කපන්නේ නැහැ කියලයි. කියන දේ අහන්නේ නැතුව කැපුවොත් නඩු දානවා කියලත් කියනවා. ඔන්න දානවා නම් නඩු. ඊයේ ප්‍රදේශ කිහිපයකම විදුලිය විසන්දි වී තිබෙනවා. ඊයේ දින විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළද ඊයේ දින ප්‍රදේශ රසකම විදුලි කප්පාදු කිරීම සිදු කෙරුණා. මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී නොමැති අතර එලෙස විදුලි කප්පාදුවක් සිදු කළහොත් නඩු මගට යන බවයි. මේ අතර විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත් වුණා.
දැන් ලයිටුත් නැහැ. හිටයින් දෙනවට වතුරත් නැහැ. මේ පාරත් ඒ යන්නේ ඉල්ලගෙන. උන් කියනවා කතා කරපුවම කපන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයි කපනවා. මිනිස්සු කොහෙද අකපතවද ගන්න ලැට්ටේකට යන්නේ කොහමද? තස්සාවට මිනිස්සෙක් යන්නේ කොහමද? දැන් කරුවලේ මේ ටික බොණ්ඩ විදියන්නේ නැහැ. වරෙල්ල මේ පාරක් ගිනියන්න ඡන්දෙ දෙන්න. ප්‍රදේශ රසකම විදුලිය නොමැතිකම හේතුවෙන් මාර්ග සංඥා සහ අධිවේගී මාර්ගයේ ආලෝක පහන්ද ක්‍රියා විරහිත වී තිබුණා. මෙතරයේ දින විදුලි කප්පාදුවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනකරත්නායක මහතා සියත ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා. ABCD කියලා කාණ්ඩ හතරකට ප්‍රතිශතයක් අපි කැපුවනේ. දැන් කියන්නේ ඒක විදුලිය බිඳවැටීමක් කියලා. මට අපේ දත්ත තියෙනවා මේක විදුලිය විසඳකිරීමක් කියලා. ඒකට අවශ්‍ය නීතිමය පියවර පරණතු ප්‍රකාරව අපි ගන්නවා. මේ අතර අද දවසේ විදුලි ඉල්ලුම අඩු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ හේතුවෙන් අද දින විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නැති බවයි එම මණ්ඩලය පවසන්නේ. අකණ්ඩව පස්වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා ඊයේ වාර්තා වුණා. ගැබිනි මවුරුන්ට උණ පවතින්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. අකණ්ඩව පස්වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1181 දෙනෙකු ලෙසයි. අදාළ රෝගීන් සියලු දෙනා දේශීයව හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 614,659 ලෙසයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගැබිනි මව්වරුන්ට උණ රෝගය පවතින්නේ නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඉල්ලා සිටිනවා. මේ දිනවල පවතින උණ රෝගී තත්ත්වය රෝග තත්ත්වයන් තුනකට විතර එන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරනවා. එකක් තමයි කොරෝනා රෝගී තත්ත්වය, අනික ඩෙංගු රෝගය. ඊට අමතරව සාමාන්‍ය වෛරසයක් නිසාත් උණ රෝගී තත්ත්වය එන්න පුළුවන්. ඒ නිසා මේ උණ රෝගය සෑදුනහොත් ගැබිනි කාන්තාවක් නිවසට වෙලා රැඳී නොසිට තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ප්‍රසව සහ නාරී විශේෂඥ වෛද්‍යතුමා හමු වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි දකිනවා කොරෝනා ආසාදිත ගැබිනි මවුරුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා මේ දවස්වල. පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඩෙන්මාර්කය කැමැත්ත පළ කර තිබෙනවා. ඩෙන්මාර්ක් ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අතිශය ඵලදායි සහ සාර්ථක එකක් වූ බව අගමැති මාධ්‍යංශය නිවේදනය කරනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඩෙන්මාර්කයේ විශාල කැමැත්තක් දක්වන බවයි තානාපති ෆ්‍රෙඩී සුවෙන් මහතා පවසා ඇත්තේ. පුනර්ජනනීය බලශක්තියට අමතරව කිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීම පිළිබඳවද අධ්‍යයනයක් සිදු කිරීමට ඩෙන්මාර්ක් තානාපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා. ඉතා කඩිනමින් ඩෙන්මාර්ක් ව්‍යාපාරිකින් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට මෙහිදී තානාපතිවරයා අගමැතිවරයාට පොරොන්දු වී තිබෙනවා. ප්‍රංශය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. දින හතක් තුළ රෝගීන් 103 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ වන විට ප්‍රංශය තුළ වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් පවතිනවා. වසංගතය ආරම්භයේ සිට ප්‍රංශයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සමස්තය මිලියන 20 ඉක්මවා ඇති බවයි සෞඛ්‍යංශ දත්තවලින් පෙන්වා දෙන්නේ. දින හතක් තුළ ප්‍රංශයෙන් 103 ඉක්ම වූ කොවිඩ් රෝගීන් වාර්තා වනවා. සෑම දින තුනකට වරක්ම නව රෝගීන් මිලියනය ඉක්මවා වාර්තා වන බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. නව ඔමික්‍රොන් වෛරසයේද ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වන බවයි එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවිය වේරන් පවසන්නේ. කෙසේ වෙතත් ප්‍රංශය තුළ මිලියන 67කට වැඩි ජනගහනයක් සිටින අතර ඉන් මිලියන 50කට වැඩි පිරිසක් එන්නත් කර අවසන් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ නව කොවිඩ් රෝගීන් 100 ඉක්මවා වාර්තා වනවා. පසුගිය පැය 24 තුළ පමණක් කොවිඩ් ආශ්‍රිත මරණ 1000 ඉක්මවා වාර්තා වනවා. රට පුරා එන්නත් කිරීමේ වැඩසටහන් ගණනාවක්ද මේ වන විට ක්‍රියාත්මක වන අතර එන්නත් මාත්‍රා 167.87% ලබා දී ඇති බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ප්‍රවෘත්ති අවසන්. වැඩදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.